ගෞරවනීය ඔයාලට ආයුබෝවන්. ඔන්න කීප දෙනෙක්ගේ ඉල්ලීමක් තමයි අද මම ඉෂ්ට කරන්න හිතුවේ. මම දවසේ වැඩ කරන විදිය බලන්න ආසයි කියලා කමෙන්ට් කීපයක්ම දාලා තිබ්බා. ඒක නිසා මට හිතුණා පුළුවන් විදියට පුංචි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න උදේම නැගිටලා වැඩ පටන් ගන්න තමයි මම්මේ සූදානම් වෙන්නේ. මම මේ අඳින හවුස් කෝට් එකට අවුරුදු 23ක්. ඒක හරි ආදරණීය මතකයක්. ඒක නිසා මට හිතුණා වීඩියෝ එක කරන අද දවසේ ඒක අඳින්න ඕනි කියලා. බොරුවට මම කියන්නේ නැහැ මම උදේ පාන්දරම නැගිටිනවා කියලා. සමහර දවස්වලට නැගිටිනවා. හැබැයි මම එහෙම ලොකුට පාන්දර නැගිටින්නේ නැහැ. ඒ මොකද මගේ බබාලා දැන් ලොකුයිනේ. දැන් අලි බබාලා. අලි බබාලා නිසා උදේ පාන්දර නැගිටින්න ඕනේ නැහැ. මට තේ හදන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒවා කරගන්නවා. එයාලා පොඩි කාලේ ඉඳලම මම උගන්වලා තියෙන්නේ එයාලගේ දේවල් කරගන්න. දවසේ පළවෙනි රාජකාරිය තමයි තමන් නිදාගත්ත තැන පිරිසිදු කරන එක, පිනිවිල කරන එක. ඔන්න දැන් ඉතින් මමත් මම නිදාගත්ත තැන පිළිවෙලට හදනවා. පාන්දරම නැගිට්ටහම දකින්න ලස්සනම ලස්සන මල් ටිකක් තියෙනවා. මේ තියෙන්නේ එවර්ලාස්ටිං මල්. මට පුළුවන් හැම වෙලාවෙම මගේ රූම් එකේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකක් මම ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මේ තමයි හැමදාම උදේට ඇහැරපු ගම මට දකින්න ඉන්න කෙනා. ඒ මම. මට මාව තමයි වටින්නේම. මම මට තමයි ආදරේම. දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා මගේ බර්ත්ඩේකට ලැබුණු ලොකුම ලොකු බෙයා කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මගේ කාමරේට හරියන පාටින් මම එයාව වෙනස් කරලා ලස්සනට එහෙම තියාගෙන ඉන්නවා. දැන් අපි බලමු උදේ පාන්දර මගේ රූම් එකේ ජනෙල් ඇරියාම පස්සේ කොහොමද එළිය ලස්සනට සුන්දරව පේන විදිය. මං කතා කරන්නේ නෑ, කුරුළු සද්දේම බලන්නකෝ. හොඳට ඇහෙනවා, අහගෙන ඉන්න. Good morning. ආදරණීය ඔයාලා සියලුම දෙනාට වාසනාවන්ත සුන්දර සුභම සුභ දවසක් වේවා.
ඊළඟ රාජකාරිය අපි හැමෝගෙම මූණ සෝදන එකනේ. ඔන්න ඒකට ලෑස්ති වෙන්න මේ බලන්න. මේ තමයි මගේ ටවල් එක. මේක මේ විදිහට ලස්සනට හදාගත්තේ මම තමයි. ඊට පස්සේ ඔන්න තව තියෙනවා එක සුදු පාට. මේක තමයි මම මගේ මූණ පිහන්න පාවිච්චි කරන ටවල් එක. මේ බලන්න ඒක මම මේ රෙදි වලින් මල් තියෙන රෙද්දක් අරගෙන ඒකෙන් වටේට ප්‍රිල් එකක් අල්ලලා මේ වගේ මෙන්න මේ විදියට ලස්සනට මෙහුවා. ඔන්න ඔයාලට කරන්න වැඩක් තියෙනවා. අඩු ගන්නට ටවල් එකක් අරගෙන ඊට පස්සේ ගෙදර ඉවත දාන රෙදි කෑල්ලක් හරි කමක් නැහැ පාවිච්චි කරලා මේ විදියට ලස්සනට හදා ගන්න. හදා ගන්න විදිය ඕනින්ම නම් කමෙන්ට් එකක් දාන්න, මම ඒකත් කියලා දෙන්න. ඉතින් බාත්රූම් එකට යන්න තමයි මේ ලෑස්තිය. ඔන්න පේනවනේද මම දොර අරින එකම බලාගෙන ඉඳලා තියෙන්නේ මගේ ලිලි ගර්ලි. එයා ඔන්න දුවගෙන ආවා. මගේ වොෂරූම් එකේ දොර අරිනකොටම මෙන්න මේ පින්තූරය තමයි මට පේන්න තියෙන්නේ. හිනාවෙන්ම නැගිටලා ජීවිතයට මුහුණ දෙන්න. ඒක තමයි හැමදාම මම හිතන්නේ ලස්සනට හිනාවෙලා දවස ගත කරන්න ඕනි කියලා. ඔය තියෙන්නේ තව ඒ වගේ දේවල්. ඔයාලා දන්නව ඇතිනේ අපේ ගෙවල්වල පිරිසිදුවටම තියාගන්න ඕනේ වොෂ්රූම් එක. අපේ හැමෝටම වොෂ්රූම් නැති වෙන්න පුළුවන්, මේ වගේ නැති වෙන්න පුළුවන්. ඒත් තමන්ට තියෙන තැන පිරිසිදුවට තියාගන්න. දැන් මම්මි පහලට බහින්නේ උදේ තේක බොන්න. හැබැයි මම නැගිටපු ගමන් මම වෙන ඇඳුමක් දාගන්නේ. මම මූණ සෝදාගෙන ඊට පස්සේ කරන්නේ මම ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම පහලට ඇවිල්ලා උණුවේ තේකක් බොනවා. ඒ මම කරන විදිහ තමයි මම කියන්නේ. ගොඩක් වෙලාවට මම තේක බීලා ඊට පස්සේ කරන්න තියෙන පුංචි පුංචි වැඩ ටික කරලා ඊට පස්සේ තමයි වොෂ් එකක් දාගෙන වෙන ඇඳුමකට යන්නේ.
රුතුපාන තියෙන තැන ලයිට් එක දාලා ඊට පස්සේ මම මෙතන පුංචි රේඩිය එකක් තියලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඉමේජරේ රේඩිය එකක් දාලා මගේ වැඩ ටික ඉමේජරේ කරගෙන යනවා. ගානාඩු පෝතල් ගෙනන්න මේ විදිහට ලස්සනට ඒව මම අදාගෙන තියෙනවා. මගේ වීඩියෝස් කරලා තියෙනවා. හැමදාම ඔයාලට කියනවා මම වීඩියෝ එකක් කළොත් ඒවා බලන්න. ඒව බලලා ඔයාලත් පොඩ්ඩක් ඒ විදිහට කරන්න බලන්න. හට ටිකක් වැඩියෙන් දාලා කීතේ එකක් හදාගන්න යන්නේ. මම සීනි දාන්නේ නැහැ තේයකට. තේයකට කියන්නේ කිරි තේ වලට මට සීනි දාලා බොන්න බෑ. අකුරු කෑල්ලක් හරි එහෙම නැත්තම් රට ඉඳහරි එක තමයි මම උදේට කිරි තේ එක බොන්නේ. මම සාමාන්‍යයෙන් උදේට තේ එක හදාගෙන වටේ හැමතැනම ඇවිද ඇවිද තමයි තේ එක බොන්නේ. අදත් අද නම් චුටක් වැස්ස. ඔන්න මම මෙතන ජනෙල්ලෙන් තේ එක අරගෙන මෙතන පුටුවක් තියෙනවා. පුටුවක ස්ටෝල් එකක උතන තමයි මම උදේට ඉඳගෙන හිමින්සරි තේ එක බීලා මේ කුරුල්ලු කෑ ගහන සද්දෙ හරිම කනට මිහිරි පොඩ්ඩක් පරිසරය දිහා බලාගෙන මෙතනිනුත් අර එහා පැත්තේ කන්ද පේනවා ලස්සනට බලාගෙන ඉතින් තේක බොනවා. මම විතරක් තේ බීලා හරියන්නේ නැහැ. මගේ ලිලි ගර්ල්ත් ඉන්නවනේ. මගේ ලිලි ගර්ල්ට තමයි මම තේ එක බොන්න ඉස්සෙල්ලා තේ එකක් කිරි එකක් හදලා දෙන්නේ. පේනවද? එයා පොඩි බබා වගේ තේ එක මෙතනින් තියනකන් හෙලවෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. එයාට මේ විදිහට තමයි උගන්වලා තියෙන්නේ. කිරි එක බොන්න කිව්වම තමයි ඇවිල්ලා බොන්නේ. බලන්න අත ඉල්ලුවම අතත් උස්සනවා කම්මැලිකමට. මම දැන් බොන වෙවිල්ල. දැන් ඉතින් මම ආයි මගේ රූම් එකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඇඳුමක් මාරු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ මම ලස්සනට හදාගත්ත මගේ ටවල් එක. ඔයාලට ඕනි නම් කියන්න මම මේක හදන විදිය කියලා දෙන්න. ඔන්න විශිකක් දාගෙන නුමාරු කරගෙන මම ලෑස්ති වෙනවා උදේට උයන්න. මේ තියෙන්නේ
මගේ මේකප් බඩු දාලා තියෙන පුංචි බෑග් එක. මේක මම මාලා තියෙන්නේ. මේක මහන විදියත් මම ඔයාලට කියලා දීලා තියෙනවා. බලන්නකෝ. මම ලොකුවට මේකප් දාන්නේ නැහැ. ලිප්ස්ටික් ටික, ලිප් ලයිනර් ටික ඒ වගේ තමයි. ඔන්න ඒකත් ඔයාලට පෙන්නුවා. ලිවින් රූම් එකේ ජනෙල් වල තියෙන තිරරෙදි සාමාන්‍යයෙන් මම ඔක්කොම රෑට ඒවා වහලා දානවා. ඊට පස්සේ උදේට මෙන්න මේ විදියට ඇරිනවා. එතකොට ගේ ඇතුළට හොඳට ඉර එළිය වැටෙනවා. මම අද ලෑස්ති වෙන්නේ පාන් වලින් පුංචි වෙනස් කෑමක් හදන්න. අද උදේට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි පෝෂදායි. පාන් කිව්වට පාන් පෙත්තක්. ඇත්තටම මේකෙන් මම මේ හදන විදිහට පාන් පෙත්තක් කෑවම හොඳටම ඇති. දැන් එහෙනම් චුට්ටක් බලාගෙන ඉමු නේද කොහොමද මේක හදන්න කියලා. මගේ තෝනි තමයි මේව වීඩියෝ කරන්නේ. මට කියනවා හිනා වෙන්නලු. අවන්නකේ බේක් කරලත් මේ විදිහට හදන්න පුළුවන්.
එකට දැම්මේ එළවලුයි චීසුයි විතරයි. මොකද අපේ දෝනි විතර කන්නේ නැහැ. ඒක නිසා එයාට වෙනමම එළවලු චීසුයි විතරක් දාලා එහෙම ඇදුවා. මේ විදිහට තමයි අද මගේ උදේ කෑම මම හදාගත්තේ. මට ගොඩාක් ස්තුති කරන්න ඕනේ. මොකද හැමදාම මගෙත් එක්ක රැඳිලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා බොහොම ආදරණීය. ඉතින් ඔයාලා ඒ කීප දෙනා මම බොහොම ආදරෙන් මේ වෙලාවේ සීපත් කරන ගමන්ම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ චැනල් එක බලනවට, මාව දිරිමත් කරනවට බොහොම ස්තුති. දැන් නම් මගේ වීඩියෝ එක අවසානයි. ඔයාලා සියලු දෙනාටම මම නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුචිල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ ඔයාලා ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එතකොට තවත් කීප දෙනෙක් යම් කිසි දෙයක් ඉගෙන ගන්නවනේ නේද? අපි ඒ උදව්ව කරමු. එහෙනම් හැමදාම රැඳිලා ඉන්නවට මගෙත් එක්ක බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්න, පරිස්සමට ඉන්න. සුබ දවසක් වේවා. දළදා සමිඳු පිහිටයි ඔයාලා සියලුම දෙනාට.